ගායනයගෙන මම මුලින්ම විමසනවා නෙළු අධිකාරී මහත්මියනි. ඔයා දිහානම් බලන් ඉන්න හිතෙනවා. අපිට බොනික් එක් වගේ ඉන්නවා. අද ඔක්කොමල එහෙමයි. හරිම ලස්සනයි ගෑනු ළමයි, පිරිමි ළමයි හරි ලස්සනට ඇඳලා. හරි. මෙහෙමයි. ඔයාගේ ඒ ස්ටයිල් එක හොඳයි. ඔයා වෙනම විදිහකට ඒ ගීතය ඉදිරිපත් කරන්න උත්සාහ කළා. ඒ උත්සාහය හොඳයි. ඒක රස විඳින්නත් පුළුවන් තත්වයක්. හැබැයි එක දෙයක් වර්සස් වලදී අදාළ ශ්‍රුති ස්ථාන නියම තැනට ගියපු නැති තැන් තිබුණා. හින්දි කියන එකේදීත් සිංහල කියපු සමහර ඒ තැන්වල ඒක ඔයාටත් දැනෙයි. නැවත ඇහුවොත් කොහොම වුණත් අද ලොකු තරංගයක් තියෙනවා. ඕගොල්ලෝ වගේ හැමෝම දක්ෂ එක්කෙනෙකුට එක්කෙනෙක් නැති තත්. අපි බලමු හිරුණිට කොහොමද හම්බ වෙන තැන කියලා. ඔයාට සුබ පතනවා. Thank you miss. තීක්ෂණ රොද මහත්මිය මේ දේවල් ගැන මයිදන කම්පිටර්ස්ලා අවධානය යොමු කරන එක හොඳයි. අදින පලදින විදිහ පෆෝම් කරන විදිහ. මොකද හේතුව දැන් හදිස්සිවත් ඔගොලෝ මේ වටෙන් ඉදිරියට ගියොත් උගලන්ට එන්නේ SMS වටයක්. ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍ය තමයි ඔගොල්ලන්ට බලපාන්නේ ඉදිරි වටවලට යන්න. ඒ හින්දා දැම්ම මං හිතන්නේ හිරුණි ඒ දේවල් ටික පටන් අරගෙන තියෙන. ඉතින් මම උපදෙසක් දෙනවා. අර කලින් කිව්වා වගේ අර ගායනයේ තියෙන යම් යම් චූටි චූටි අඩුපාඩුකම් ටික හදාගන්න. එතකොට ඕවරල් ගත්තොත් ඔයාගේ ඉදිරිපත් කිරීම ලස්සන එකක් වේ. ජය වේවා. Thank you sir. හේෂාන් ගමගේ මහත්මයා. රෝස මල්කුත් ගෙනල්ලා මල් වැහි සීතල මල් වැස්සේ කියන ගීතය ඉතාමත් මෙහෙමයි අපිට යම් යම් බාධක තියෙන්න පුළුවන්. නමුත් ස්ටේජ් එකට ආවට පස්සේ සියලු දේවල් අමතක කළා. ඔයාට දෙවියෝ දීලා තියෙනවා ලස්සන ගොඩක් දේවල්. ඉතින් ඒව ඔක්කොම ප්‍රයෝජනෙට අරගෙන අනිත් ඒවා ඔක්කොම අමතක කළා පර්ෆෝම් කරලා හොඳට සිං කරා නම් තව ඔයා හොඳට සිං කරා නම් තව ඔයාට ලකුණු ගන්න පුළුවන්. සහ මට හිතෙනවා ඔයා ආගේ මේ තෝරගත්ත ෆීල්ඩ් එක කවදාවත් තව අමතක අතරමං කරන එකක් නැහැ කියලා. ජය වේවා. හිරුණි මල කාර්ද මටද? ජීවිතයේ ආයෙත් සැරයක් ඕන්නෑ මල.